කතුලින් හගේ කමිසි තෙත්ව ගොස්තිිනනි. අනන්ත ආදරේෙගදදි දෑස් මේ තරමට තෙත්ව යන බව චය දැන් නොවන්නමයි. ජීවිත වයින්නේ දහසක් මල්පිති දෙපෙති විදාහර බලාඔන්නේ මේ මුහුණු පිළිගන්නද. ඒ සදාගලෙක් දුගබව හදවත නොදනීද. අර පල්ල්‍ය හන්න නාලකයා වගේ ම ලස්සන වචන දන්නෑ චය. ඒත් පපිය මොනත් දිලිසිනවා ඔයා අද සාපපු ඩෙකරේට් කළ. ඒත් බව ඔයාමගේ පපු සැස වාඉන්ටවාපු දවසම දන්නවාද. ගේ හඩ අාවන්කයි හිමි වනවාන හිමියුත්ත මෙවන් සඳකි හෝ කලාපිරුණු වෙසක් සඳකි. දන්වස හැම හම්ම දන්නවා ඒත්මන් දුප්පත් කෙල්ලෙක්ස සමාර් මේ ශොප්පගේ වැඩගන දුපන් කෙල්ල ම වෙන්නදී. ජාය ඇඩුම්බරෝ කීවාය රෑ දුට රසබර සීහින් රෑදිම අමතක වෙනවානම් හොඳේ නැත්නං එමනි සීනවල මතක ධයාබර රාත්‍රියයට තවත්තුකයි. ඉසෙස්ලම ජීවිත ආදරයකරපු දවස ම අනවන්නේ පාචාය මට අනුකම්පා කරන්න. ඕගේ හඩ ඒ වචන ඇගේ සීත ගුල්ල ඇදැමේ ඒ වචන චායගේ ලපටි ගහැන්ුලයි වඩා සුරස්සිල්ලත ලියාගත්තයේ මට බැසස්සර්ට අනුම්පා කරන්න එහෙෙන මොනොත් චයට කරන්න පුළන්. හදරේ කරන්න එසේ කියනට චයට සිනි ඒහත් ඇයි දෙනෙත් පියාගෙනම නිහිට උන්නයි. කියන්න ජය මට බෑහස අපි යම හ ෝගේ වෙලුණු දෝතින් ගැහෙන ඒ වතමළ ගත්තේය. අසංග දිග ඇගි දාය මැද ඒ මුහුණ කලාවෙේ මේ දැන් නිලාගත් නෙළුවාම්මෙන් පිපීතිබුණේ ඒ අඳුල් පැන් ඉස්සාක්මෙනි. කියන්න ම මට ආදරේද. ජයාය දෙතබට අද කරනෙ දිග සුසුමක් කිහිල ගත්තායි. ජීවන ගංගාධාරය හමෝ ප්‍රථම ඉරණන් කරවා ආදර භාවනාවට කමටහා නිල්ලායි. මට ආදරයද බබ ඕහ ජායගෙ දෙතුොල් ගැෙයි. ඔබූ ඊටත් අඩාග වේගින්ගැහි. දෙවනේමී පිටවුන වචනමනවා අද. ගොඩාක් හම්! ගොඩාක් ඒ.. අස මාන්තිික ආදරය බලාපුෘත්තුවෙවිතයි චයට සිතනි. එකක් කියන්නද ඔහු මුරුදු සිනාසි ඇසුවේ තාමත් එඒ මූුණ ඒදෝත මැදේ. චාය නහි උන්න අයි. ආඩ බෑම තරං ආදරේ කරන්න ජය දෙනිත් පියාගත් අය. සැබෑ ඒ තරමට ආදරේ කරන්නට ඇය නොදනී. හූ ජයා දෙෙස බලාගත්තනම් බලා ඔන්නන්නේ. ඒ දෑස් තෘප්ති මත්න්නේ. වසන්තේ සුන්දරම රෝසමල්ල නිලාගත් මොහොතේ යෞෝනය මල්කරුවගේ දිනිත් තුතිමත් නොවද මේ දෑස මේ දෙතුමින් හදවත ඒසිියල්ල දැන් තම සන්තක යන හලාගත නොකි හැඟීම විසින් හෝ ගොලු කරතිබුණ.ස් ඒ මෝහතක්‍ර පපසු වේදනයෙන් කටාඩ මින්දාය. ීවි දුට මත්කාර් ජනකම සිහිනංච කිසුවක තමාප හූදවන්නට පෙර තමා පිපිදි යුතුය ඇයට සිතුනී. මේ පාරි දුක වැඩිස යවනේ පින් පබරම් හෝදේ මූසල කතාගෙන් ඒසිල්ල බොඳ කරන්නට ලබි මොනතරන් දුකද ඇයට සිතු. දැන් මේ මෝතහිමි හට පමනක් නොවයි මට ආදරය කරන්න දෙන්න චාය ඕ ඇගින්බල් ලෙස කීවේ ඒ දෑත දැන් අතරව ඇත්තේ චායගේ ගෙල දෙපස. ඕහ ඇගේ කර සැරස හින්ර චේන්ට ඇගි තුළුවලිගල්ලා පීමෙන්ද. අපි පහලට යන්ස නාලාගයිය බලං ඇති. ඇයට ඕනවේ තනිවන්නටේ රසබර සියල හුදගලයි විදගන්නට අයආශා කළයි. තා මොනහරි කියන්න ජාය කියන්න මං මං මොනවත් දන්න ඇස මෙිතන් මොනොත්ම දැනින් නැද ඕ ඇගිලිතුු නුදල්ස ඇගේ ලය මැදර තබා කීවේ ඒ සුරතල්ලාගෙන සිපගෙන සිපගෙනයන්නට ඇයට සිතුනි. තමමාට හිමනෝන බව දැන දැනත් ඒ සුරතර මේ තරම් සිත ලෝබව්‍ය ඇයි දැනෙනවා ඇයි මිමුණුවාය. මොනවද. ගේ දෑස් බලාපරොත් සසාගත අඇයතරය යමුමයේ. කවුද ඇවිදි නෝ ඇවිදිනවාගේ. ජය මුරුදුව සිනාසී බිම්බලාගත්තයි. මේ සේල්ල සිහිනියන්න මේ සනි තවටික වෙලා රැදින්නට ආශා කලායි. කවුද කොයිවාගේ කිනෙක්ද. උස සුදු ලස්සන මහත්තෙ! ජයන් මදකරවත් හිස නෝසවා බිම්බලාගෙනම කීවායි. අසංගගේ පබෝ පැලෙන්න්නට ඔන්න මෙන්නේය. නමමොකක්ද! හ මුරුදු ඒ මුහුණට බරව ඇසුවේ, ජයා දෙතල්පට තදකරගෙන හිස දෙපසට බෙනවාය. කියන්න බැහැ. බෑහ මුල්ලාකර කියන්න ඉස්සස්සල්ලම් මේ අතින් ලිවේ යකුර, හෝඩිපපුතේ ලියාගත්තේ තයාකර. දැන් චායා නෙත් දෙෙසේ හවායි. දැන් ඔව කියන්න බා මට නොලෙබෙන බව දැන දැන තිසිෙසල්ලම් පපෝඩ ලියාගත්තේ තයාකුර. අසංක මොලක් ලෙස ඒ ගෙල පෙදෙසින් අල්ලා ඒ මුණට බරවේ. එවර ජායගේ දෑත් තෝගේ බඳදවෙතගේ ඇයට නොදනීමේ ජීවිත කුස්ම රෝන්සුන ඇතිතරම් ඕුට රාගන්නට ජායාද දෙනෙත් පියාගත්තේ. ති තො පමණන්වවා මුළු හිත හිරවයටට ගොස්ස. තව අත්ම ගානකට ඒ හිීරය විටිම නොයි නඇත. අපි අන්ස ඇය ඔගේ දෙෙතුලින් දෙතුළ මුදවාගෙන මිමුණු අය. ගෙදර ගිල්ල රෑ හැගෙන මතක් කරන්න මොුවහර කියන්න චායා. ලාමකඒ හඩාවේ ඒ මමුනිම්මද කිය බලාගන්නටම චායදෙ තිෙසිව්වාය. අදරෑ විතරන් නෙමෙස මුළු ජීතගාලය මතක්කර සතුරන්න දුක්කන්න පපූ බලාගන්න පුච්චගන්න මටම ඇතිස. ජාය දෑඇතින් මනවාසාගෙන කීවාය. හනු හද ගැබම එකලු කල්ලා සඳවත රහ. අසුරදි ගිලගනී යයි පියෙන් මෙෙන් අසංක ඒ දෑතම අල්ලා තම දෝදර තදකරගත්තිය. මේ සතුර කඳුල දුක්කන්ඳලු චාය ඕ මහපටල්ෙෙන් ඇගේ කඳුළු දෙතමනේ පිරිස දැම්න්නේේ චායා මද වෙලා නනිහිට ඔන්න අය. අදවගේ ලස්සන දසක මොනකෙල්ලගේ ඇස්වලඩක්ස දුක්කඳු එන්නේ මේ සතුරු ඳුලු. ඒ තදිින් පසේ මේ කඳු කොඩාත් දුකට වැට්ටේ මං එකක දරාගන්නන්ස මට පුළුවන්. මංවාට අනන්න දෙන්නෑඇෙල්ලි. ඒහිස එමීර සසිපිගත්තේ ජායා උදැසන් නාධදි ගෙල්ලු සැම්පුවර්ගේ මමුදු සුවඳ ඕගේ අදෝත පසාර කරගෙනකි. කොතන ඉම්බස් සුවඳයි හෝ ඇතුළු අදවතිින් සිතුවේ. සයන්න මං එන්න මට නාලකයි අදිහා බලන්න ලැජ්ජයි. නාලක හැම දෙයම්ම දන්වාචාය ජය අසඟ දෙසබෙලේ පුදදුමේනිේ දෙවනි මේ කියන්නෙ මොුණවාද මේ සේල්ල කලින් සැලසුන් කළ දේවල්ද. අද මේටි ම පවීතියාගෙන කියනන්න මට හිට උනගන්නවා ජා. කිය කොඩාදරුගමනි හදවත කුණදුදලේ ගොස් පැල්ලනේමවන් සමන්න්න ල පපූකද. ඉක්බට එන්න මට පාලවෙයි ඕ බාලට ගිය සේ කියයාගෙන ඔගේ රුවේ සූන පහල්ට ගියවස්ස පාලු දෙන්නු ඇයට. මෝදකට කලින් තමමා දුරේ සීනයක් දේ ජයයට සිතාගන්නට පැටියේ. ඇ තම දකුණද මතින් ගොුණිත්තා ගත්තේඒ සීනයක් නම් දෙැන්නවත් තම අඇහරලාවන්න කියන්නටමේනි. නැත්ත මේ සීනන් නොවෙයි. හදවදර මහා බරක් එක්කල බව සැබෑවගේ ීවිත එලමි සුදරම් මහතේ ලෝ තිබුණ කිසිද ැගනට මෙ චයා වටපිට ෙරුවයි. තම දවේ බොහෝ තීරණ ප්‍රකාශයේ මේ සුදු පිත්්‍ය අතරේ සුදු සීවිලමයට. එදා මෙන්ම අදත් මේ ි්ි තමා දෙස ආදරයෙන් කරුණයිම් බලා සිටිනවා ඇදට අය. ඡය අසංගකි මේසේ ඉදිරිපිටූ පටෝට බරුවේ අසරනොයි. ඇඒ මේසට බරෝ සැහෑන වෙලාවක් උන්න අය. අසංග පාහල ගොස් නාලකට නොපෙනෙන්නට වීදුරුදුරෙන් සාපයේ පිටත ගොරිඩෝට බැස්සේ. තුර බැල් එකක් ොන්නට අවශ්‍ය වන තරම හ විපාසි හුමිය. ජීවිතති අදදුට ආත්ම ගතම් පවිපාසේ සංසිදනු පසුවත් වතුරු තිබායෙන් පපුදුම එකයි ඕට සිදනි. අසංක නාරක පිටි පසින් විත් දාාෑබල්ල සංක පිට අතක්කේ හෝ මිතදත්දේ පනග වඩාත් පැදිල එයෑගිම් දැකගත්ත. ඊරෑ මේ මුහුණ තිබුණේ ලියා පදගලපා පස්සාාර ලියා ආවර කල ගීයක්වෙනි. තිබුණේ ගයන්නට පමණේ. මොහතකට පෙරේ ඒගීතය ගය අසංකර ඇතිබා ඔහයවෙන් මෙෙන් දැනගත්ේ. ඒයව සුදුර යුතුයකගේ මලබර ආත්මය පාවුල ඒ ගීතතිය නොගයේ නම් එවැනි ගීතයක් පලක් නැත. නාලක අසංක හන මුදදුය ඒ තම මෙතෙක් දුටු මිතුරගේ හටු නොනු නාලක ැනී. මේ ආදර පෙරාන් කඩින් පෙරී එන පිරිසිදු වචනය. මංගල් සූත්‍රය කියය ඉවරද නාලක සෑලුල් ලෙස සංගක පිට හර සුරතව ඇසුයේ. කියන්න පටන් ගත්තා අසක දෙනෙත් අඩුවන්කරකිීවේ පේනෝයක පිරිත්ප පැ ඔබේ මූණෙමනැවෙ. ීත පලනි වදාට ලස්සන ආදරවන්තයගේ පාට උඹබේ මූනටෙවිල්ල. ආදරේ මොන පාටද නාළග. අතන කන්නාඩ ලළඟර ගිල්ල මූන පලපා. උඹේ මූනේ ඒ පාට තිීනවා. ඒ පාට වචනයක් නෑ. නාළග දෙතුන් රක් ධයපුරෝ අසංග පිට දට්ටු කර කීවේ මට ලස්සන් සිින්දුව කදල දීපන්න නාලග. අසංග නාලක වෙත හැරී මුදූ සිනාසී කීවේ. නාළකඔවවා අත තිවූ දුම්මට දල්ලා ගත්තේ දංකාර ලෙසින් ලස්සන් සිදුවත් තිීනවා සේකරමමාත ඇලියපු හාගනි. යා පාහලටාව ඒත් සමඟම ඇය ආභාග මිතුරන් දුටුවේ නැත. ජයා ෝගේ මුන්ගෙස අඩි දය පාල මැල් සිට බලා උන්නයි. වීදුර දුරල්ලඟ සිට ඇය ඔහොට කන්දඋන්නයි. නිින් බලල්ලෙන් එපිට සඳ ඇස් ගලන නිල් මිටියාවතේ නහිටතාවේ මත්තුලින් මතුවේ ඔබේ පාමු හට ඇසේ චායා දැන් තෑත් බැඳගෙන නාලාක හන්ඩ අනුව වෙනස්සන සංක මූුණ දෙෙස බලා උන්නයි. ඇයට පෙනෙන්නේ ඒ මූුණ හරි අඩින් ඒ අඩුවෝ සුන්දරේ ූලාගන්නටබරිතරම්න්නේ. හසගගබඩ හිමව කුළු මත ඔබේ රන් මිනි විමානයේ පහන්දල්ලා තබන වෙනම නිදන කුටියට පෙනෙනසේ නාලකගේ හඬට ජායාගේ පබුව පිරියයි ජීවිතේ පාන සදාකාලට හොගේ කටිට පෙන්නසේ දල්ලා තබන්නට ඇසූ දානම්යක් සහස්භුවකෙන් නැගෙන ඔල්වර සිනාහඬ දසතින්හසේ දහස් කණනක් තනග අතරේ මහාතනයක් මට දැනේ ඒ තනිකම ජීවිත පුරම් තමට දැන්නබාපමන චායට විත්සාස. අදින් පසවා කාගේ හන්ඬ හැුුණද මට ඔබේ හඬ නෑසන ැනත් ජීවිදේපාල හෙස්සේ. දෙෙදනගේ හදරදරාවේ හැඟීමේ එකක්මු සුසු හඬක් ැසේ නාලාලගත් අසංකත් දෙදනම එකවර හැරි බැලුවයි. ජායට හුගේ දෙනැති නෙතිවිවතර ගන්නට බැරිවේ ඒදනෙත් එෙමුණ ලතිබූ නිසා. තනුවක් කහිමි පදමාලාවක් විය. පදමාලාක් කහිමි තනුවක් විය. තයිවේ ඒ දෙක එකතු කළේ ආදරේ ගීතය බිහිවේ එලෙසනි. ජයා මොහතකින් නෙත්්බීමට බරකරගෙන විලාස් තාකාරය ඇතුළට ගයාා. මේ හඳ කුල්ලන්නන් උඹේ අආහසෙම තියාගනි ජීවිතයෙන් පසවලොස්සක තමයි. නාළක හැඟීම්බරෝ කීවේ. බැරිියුුණුත් අමාවකත් ජීවිතයම අසංග විෘත්ත දෑසින් ඇසේ දායබරවේ මට උඹගෙන හරි දුගයි අසංග බැරිවුණුත් හොට් පන්සී විතර ලයිට්ක්දා ගනික් වෙන කරන්න දෙයක් නෑ. ඒ හන්දෙලිය තින් අනිංසක බලාපොරොත්තුව ලයිට් එලින. නාලක අසංක පිට තත්ටුව විලාස්සිතාාකාාරය තුල්ට පිුසනේ චයදෙස බලාගෙනනවේ. ඇ හැඟීම්බර සිත්තරකගේ කලාත්ම පින්සල් පාරක්මෙන. ියදදන්නේ පின்සල් ාර යිව ක ඳලින්ම් බො යන නිසා.